සුපිරි අධිවේගයක් පරදා ඔබ මවිත කරවන වේගයක් විඳගන්න. පියවර තුනකින් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් ඔප්ටික් ජාලයට එක්වන්න. slp.lk වෙත පිවිසෙන්න. ඔබෙක්වන්නේ අවතරණ 24 දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් සමගින් ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පා. වාකනුරේ මදු ශතුළු පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ක්‍රියාමාර්ග. දින හතක් පුරා ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරමින් රේගුව වැඩ අරඹයි. බඳවා ගැනීම් වල අක්‍රමිකතා සලකා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසිරුවා හැරේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. මාකන්දුරේ මදුෂ් මෙරට ආරක්ෂකංශ භාරයට ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මදුෂ් අත්අඩංගු කොටගත් බවට ඩුබායි රජය මේ වනතෙක් නිල වශයෙන් මෙරටට දැනුම් දී නොමැති බවයි. ජාත්‍යන්තර රතු නිවේදන ලබා සිටි මෙරට ප්‍රබලතම පාතාල කල්ලි නායකයා හෙවත් පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වෙන මාකඳුරේ මදුෂ් අත්අඩංගුට ගෙන තිබුණේ ඩුබායි හෝටලයක සංවිධාන කර තිබූ සාදයක් අතරතුරදී. ඩුබායි ආරක්ෂකංශ විසින් සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. ඔහු සමග තවත් අපරාධ කල්ලි සමාජිකයන් සහ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් ඇතුළු 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ අතර ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමල් පෙරේරාද සිටිනවා. එම සියලු දෙනා අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය තුගයක්ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මෙරට සිදු වූ ප්‍රධාන පෙළේ ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් පොලිසියට අත්‍යවශ්‍යව සිටි සමරසිංහ ආරච්චකේ මදුෂ් ලක්ෂිතේවත් මාකඳුරේ මදුෂ් මෙරටට ගෙන්වාගෙන නීතිය හමුවට පැමිණවීමට අදාළ රජයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු පළ කළේ මෙවන් අදහසක්. මදුෂ්ව ඩුබායි පොලිසිය වශයෙන් යාව අත්අඩංගුවට අරන් තියෙනවා. නමුත් රාජතාන්ත්‍රික වශයෙන් අපිට තාමත් දැනුවත් වීමක් කළා නැහැ. අපිට ආරංචියක් ලැබිලා තියෙනවා යාව මෙතඩංගුවට අරන් තියෙනවා කියලා ඩුබායි වල. ඉදිරියේදී මං හිතන්නේ මේ වැඩ කටයුතු ඩුබායි ආණ්ඩුවත් සමග සාකච්ඡා කළේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ වැඩි විස්තර අවශ්‍ය නම් මං හිතන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් ඒ විස්තර ගන්න පුළුවන්. නමුත් රාජතාන්ත්‍රික වශයෙන් තාමත් අපිට හරියට දැනුම් දීමක් වෙලා නැහැ. ඉතින් ඒ ටික රජයත් සමග සාකච්ඡාවෙන් පස්සේ අපිට රේගු වෘත්තීය සමිතිය ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඇනහිට තිබූ ආනායනික භාණ්ඩ නිෂ්කාශන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් විපුල මිනුම් පිටිය මහතා සඳහන් කළේ සතියක පමණ කාලයක් ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමෙන් අනතුරුව අද පෙරවරුව වන විට සියලු රේගු නිලධාරීන් සේවයට වාර්තා කර ඇති බවයි. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මිය යළි සේවයේ පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේදී ඊයේ තීරණය කිරීම හේතුවෙන් රේගු වෘත්තීය සමිති සන්ධානයේ දින 7ක් පුරා අඛණ්ඩව සිදු කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ පස්වරුවේ අවසන් කළා. ඒ අනුව රේගු මුලස්ථානයේ කටයුතු අද පෙරවරුවේ සාමාන්‍ය පරිදි සිදු කරන ආකාරයයි මේ. එමෙන්ම බහලුම් නිෂ්කාශන ඇතුළු සිල් රේගු මෙහෙයුම් අද උදෑසන සිට යළි සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වීමත් සමග පිටකොටුවේ තොගවෙළඳුන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරයේද අවසන් කර තිබෙනවා. ඒ හේතුවෙන් පිටකොටුවේ වැඩ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කරන ආකාරයයි මේ. මේ අතර රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මිය අද පස්වරුවේ මුදල් අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව යළි වැඩබහර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. 71 වන ජාතික දින සැමරුමේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි මාලදිවයින ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතා ඇතුළු දූත පිරිස මෙරට රාජ්‍ය සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රියේ යළි මාලදිවයින බලාපොරොත්තු ගියා. මෙතර මාලදිවයින ජනාධිපතිවරයා දිවයිනින් පිටත් යාමට පෙර ඊයේ පසුරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා.
තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනය මත මාලදිවෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පසුගේ ඉරිදා දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි මාලදිවෙන් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව ඊයේ කොළඹ දී පැවැත්ුණා. මාලදිවයින තුල විශේෂම පාසල් දෙකක් ආරම්භ කිරීමට, ඒ වගේම මාලදිවයිනත් ලංකාවත් ඉතාම කිටු සම්බන්ධතාවයක්, මම හිතන්නේ වසර 1000කට වඩා වැඩි සම්බන්ධතාවයක් අපේ රටවල් දෙක අතර තියෙනවා. මේ ඉදිරියට අපේ රටවල් දෙකේ වෙළඳාම තව වැඩි කර ගන්නටත්, ඒ වගේම මාලදිවයිනේ ජනගහනයෙන් 10%ක් විතර හැමතිස්සෙම ජීවත් වෙන්නේ ලංකාවේ, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නේ ලංකාවේ. රටවල් දෙක අතර ආදායම වැඩි කරගන්න අපි ඉදිරියේදී තව ගිවිසුම් වලට යන්නට තීරණය කළා. මාලදිවෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස විපක්ෂ නායකවරයා හමුවීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී 8:20ට පමණ කඩුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුටුපලෙන් යලි මාලදිවයින බලා පිටත්ව ගියා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මීගොඩ ප්‍රදේශයේ පැවති ජනසමූහකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. තව මාස 9යි ජනාධිපතිවරණයක් එනවා. ඒකට ඕන කරන බලවේග කඳවුරු පෙළගස්සල ගන්න ඕන. අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා දැන් මාස 9යි තියෙන්නේ. තීන්දුව කරලා අහවර කරන්න ඕන. කවුද තමුනාසල හිතන්නේ අපි අපේක්ෂකයා වෙන්න ඕනේ කියලා? ඈ මම නම් කිව්වේ තමුනාසල කියන්නේ ගෝඨාභය කියලා. අපි කියන්නේ තේනම. ඒ තමයි මහින්ද මහත්තයාට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි නම් ඉල්ලන්න ඉන්නේ සුදුසුම නායකයා. එතුමා වැඩක් කරලා පෙන්නමු නායකයෙක්. කතා විතරක් පවත්තුමු නායකයෙක් නෙමෙයි. නිදි මරාගෙන ත්‍රිවිධ හමුදාවම ආම්බාම් කරගෙන කලවනා කරගෙන කොටියට වැඩේ දුන්නු නායකයෙක්. මහින්ද මහත්තයාගේ ආශිර්වාද යටතේ. නිකන් හිතන්නකෝ පොන්සේකවත් ආම්බාම් කරන්. දැන් පේනවනේ පුද්ගලයාගේ හැටි. දැන් පුදුම හිතනවා නේද, ඒ යෝධයව ආමික මාණ්ඩ හැටියට තියාගෙන මේ යෝධයව ආම්බාම් කරගෙන මේ වැඩේ මෙහෙම කරපු එක බුදු හම්මේ සිරිසේන මහත්තයට එපා වුණානේ අවුරුදු 3 යනකොට. යුද අපරාධ කරා කියලාද චෝදනා ගාලා හම්මඩු ගහනවා, පාතාලය මැඩපැවතුවා, කොළඹ නගරයට විනය ගෙනාවා, හැමතැනම පොස්ටර් රණවන එක නතර කළා, හැමතැනම කුණු දානක නතර කළා. මේ රටට ඕනේ එහෙම විනයක් සහිත ගමනක්ද? නැත්තම් නැවත වෙනසෙන දිශාවට යන්නද? නෑ, අපේ තරුණ පරම්පරාව ඉල්ලන්නේ පිරිසිදු රටක්. නව ජාතික ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළෝ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මේ ජාතික ආණ්ඩුවක් ප්‍රධාන පක්ෂයක් අහුවෙලා රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නවලට උත්තර ටික හදලා දීලා ඊට පස්සේ පුළුවන් දේශපාලනය කරන්න. පක්ෂ දේශපාලනය ඊට පස්සේ කරන්න පුළුවන්. එතකන් මේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් අපි සියලු දෙනාම එක්කහුවෙලා මේ වැඩ ටික ඉවර කරන්න ඕනේ. මේ ආණ්ඩුවේ ශක්තිමත්භාවය ඉදිරියට ගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ 113ක් සහිතව අපි ගමන් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ගොඩක් සංවර්ධන තීන්දුව తీරන ගන්න, ඒ වගේම ඉදිරි කටයුතු වෙනුවෙන් මේ ශක්තිමත්භාවය අවශ්‍යයි. ඉතින් අපි නැවතත් අර පරණ ජාතික ආණ්ඩුවක් මේ හදන්න යන්නේ. අපිත් එකතු වුණා ශ්‍රී ලංකාදාස් පක්ෂයේ මැති ඇමතිවරු, ඒ වගේම අපේ 48 සිට 30 දක්වා අමාත්‍ය මණ්ඩලයේ අඩුවීම නිසා හිටපු ඇමතිවරුන් විශාල වැඩ කොටසක් කරමින් හිටියේදී ඔවුන්ට අමාත්‍ය ධූර නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි 48ට යන්න නෙමෙයි, අමාත්‍ය ධූර 30 සිට යම් වැඩිවීමක් කර ගැනීම සඳහා ව්‍යවස්ථානුකූලව අපි මේ ජාතික ආණ්ඩුව ඇති කිරීම සඳහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 4ක් පුරා වැඩ පිළිවෙලක් ගෙන ඇවිල්ලා මේ ඊළඟ මාස කීපෙට අපිට ඒව අතරමඟ දාන්න ඉඩ පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා තමයි අපි යම් අමාත්‍ය ධූර ප්‍රමාණයක් වැඩි කරගන්න මේ තීරණය අරගන්න තීරණය කරේ. ඒ හාද ආණ්ඩුව ගැන ජනාධිපතිතුමා පැහැදිලි මෙම දාස්ත්‍රි නේද කිව්වා. එක മന്ത്രിවරයෙක් ගියාගෙන ඒ മന്ത്രിවරයාගේ නායකයා දැනටමත් ජාතික ආණ්ඩුවේ ඉන්නකොට කොහොමද ජාතික ආණ්ඩුව හදන්නේ? ඒක සදාචාරයට විරුද්ධයි. ඒ හින්දා හැමතිකම් ගන්න වැඩිපුර වරප්‍රසාද ගන්න විතරක් කරන එවැනි බොරු ජාතික ආණ්ඩුවකට, එවැනි තොර ජාතික ආණ්ඩුවකට ජනාධිපතිතුමා කිව්වා කවදාවත් අවසර දෙන්නේ නැහැ කියලා. තව මන් දන්න විදිහට මේ ව්‍යවස්ථාව තුළ 13 දෙනෙකුට පත්වීම දෙන්න පුළුවන්. ඒ 13ක් තව දීලා නැහැ. ඒ නිසා පසුබල මන්ත්‍රී පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපිට තියෙනවා නම් තියෙන්නේ අපිත් එක්ක කැබිනට් ඇමතිකම් දරපු කිහිප දෙනෙක් කැබිනට් ඇමතිකම් නැතුව ඉන්නවා. අපිත් එක්ක UNP එකට එකතු වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුට ඇමතිකම් දීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒගොල්ලෝ මේ තනතුරු දරපු අය. කැබිනට් අමාත්‍යාංශ 30 අඩුම ගන්න 35කට වැඩි කර ගත්තොත් මං හිතන්නේ අපිට ඒ තුල කළමනාකරණය කර ගන්න පුළුවන්. ඒ නිසා මේ ජාතික ආණ්ඩුවක තියෙන 90 ගානකට එහෙම යන්නේ නැහැ. ජාතික ආණ්ඩුවත් කොච්චර කල් යයිද හැදෙන්නේ? හෙට හැදෙන්නත් පුළුවන්, අද හැදිලා තියෙන්නත් පුළුවන්. අපේ වැඩසටහන ඉදිරියට අරන් යන්න සහයෝගය දෙන ක්‍රමවේදයක් තියෙනවා නම් ඒකට අදාළ කට්ටිය අපි එකතු කරගන්නවා. බුදුමල්ල, ඒ කියන්නේ තියෙන්නේ එක උනත් එකතු කරගන්න ලෑස්ති මේ ජාතික ආණ්ඩුව හදන වැඩේ? නෑ, අපි එහෙම අවස්ථාවක් නෑ. අපිට ජාතික ආණ්ඩුව අනිකුත් හොඳ පක්ෂ දෙක තුනක් එක්ක හදන්න හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම හැදෙයිද මේක? හැදෙයි, බොහෝ දුරට හැදෙයි.
බඳවා ගැනීම්වලදී විශාල ලෙස අක්‍රමිකතා සිදුව ඇති බැවින් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසුරුවා හැරීමට කටයුතු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළා. මම රාජකාරි භාරගත්ත දවස් ඉඳලා පළාත් රාජ්‍ය කොමිෂන් සභාව ගැන නොයෙකුත් ප්‍රශ්න මට ඇවිල්ලා තිබුණා. එතකොට මේ පනත පරිශීලනය කිරීමේදී සම්පූර්ණ බලතල තියෙන්නේ මටයි. එතකොට මේකේ කාටවත් ඒකට අභියෝගයක් කරන්න විදියක් නැහැ. මට පුළුවන් මේක විසුරවන්න, මට පුළුවන් මේක කැඳවන්න, මට කට්ටිය මේක මාරු කරන්න පුළුවන්. මම මේ කාලය තුල මේ පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම දැන් හැම තැනකම වගේ ගිහිල්ලා කටයුතු කරලා තොරතුරු ලබාගෙන තියෙනවා. සමහරක් අවස්ථාවලදී රැකිරක්ෂා දෙන්න පුළුවන් උදවියට මේගොල්ලෝ ප්‍රමාද කරනවා. නොයෙකුත් කොන්දේ සිදානවා රස්සාවල් වලට ගැනීමේ. පළාතේ ඉන්න ජනතාවට ඒවට තනතුරු වලට යන්න බෑ. පිටපළාත් වලින් තමයි තනතුරු වලට එන්න වෙන්නේ. එතකොට දැන් විල්ගම් හඟුරංකත වගේ පළාත් ගත්තාම රාජ්‍ය සේවය ගත්තාම අද ගුරුවරයෝ නැහැ. සෞඛ්‍යාංශයේ නිලධාරී නැහැ. මේ වගේ ප්‍රශ්න රාශියකට මුණපාන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සියල්ලම කරන්න ඕනේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව. එතකොට මේවා ඇයි ප්‍රමාද කරලා තියෙන්නේ? මේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උදවියටයි පළාතේ රාජ්‍ය සේවකයන්ටයි පඩිගෙවන්නේ කවුද? මේ රටේ ජනතාවගේ මුදල් වලින් තමයි පරිගෙවන්නේ. එතකොට මේ රටේ ජනතාවට සේවය කරන එක තමයි අපි සියලු දෙනාගේම වගකීම. එතකොට පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ නැත්තම් ආණ්ඩුකාරවරයා හැටියට මට ඒ වගේ කොමිෂන් සභාවකුත් එක්ක වැඩ කරගෙන යන්න බෑ. ඒ නිසා තමයි මේක මට විසුරුවාරින්න සිද්ධ වුනේ. මම මේ වෙනකොට ඉතාමත්ම හොඳ ගෞරවයට පාත්‍ර වෙච්ච නිලධාරීන් පිරිසකුත් එක්ක මම මේක කරගෙන යනවා. කරන්න පුළුවන් උපරිම හොඳ මධ්‍යම පළාත වෙනුවෙන් රාජ්‍ය සේවය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරන්න සැදී පැහැදී ඉන්නවා. ඒක මොන අභියෝගයක්වත් ඒක කරලා තමයි මම නවත්තන්නේ කියන එක මම ඔබතුමාට කියන්නම්. නාවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාකාරයක් පසුගියදා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ විසින් වටලනු ලැබුවා. එහිදී සොයාගත් මත්පැන් තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධිකයි. නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ජීප් රථය පසුගියදා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ලද තොරතුරකට අනුව නාවලපිටිය නගරයේදී ඔවුන්ගේ බහරයට ගනු ලැබුවා. අනතුරුව ජීප් රථයේ සිටි පුද්ගලයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි නිවසකින් මත්පැන් රැගෙන මෙම ජීප් රථය මගින් දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රවාහනය කරන බවයි. ඒ අනුවම නිවසේ සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වුණේ මත්පැන් ස්කාගාරයක් ලෙස මෙය පවත්වාගෙන ගොස් ඇති බවයි. මෙහිදී මෙම ජාවාරම සිදුකරගෙන ගිය කාන්තාව ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව දිවයිනේ තැනින් තැනට ගොස් නිවෙස් සහ ඉඩම් බද්දටගෙන මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි. මෙම නිවසේ තිබී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා භාණ්ඩ රැසක් පොලිසිය විසින් සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධිකයි. නියමිත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැති වීම හේතුවෙන් සති 3කට ආසන්න කාලයක සිට වසා දැමුණු රෝහලක දැඩි සත්කාරයකක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා. රෝගීන්ගේ සුවසිත සඳහා බලංගොඩ මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කෙරුණේ 2011 වසරේදී. වෛද්‍යවරුන් 10 දෙනෙකුෙන් සමන්විත දැඩි සත්කාර ඒකකය හරහා රෝගීන් රැසකගේ දිවිරෙක ගැනීමට හැකියාව ලැබුණා. එහෙත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ දැනට සති 3ක පමණ කාලයක සිට මෙම දැඩි සත්කාර ඒකකයේ වසා දමා ඇති බවයි. අද දෙරණ කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරුන් 4 දෙනෙකු ස්ථාන මාරු වීම ඊට හේතු වී ඇති බවයි. කෙසේ වෙතත් සබරගුම් පළාත් සෞඛ්‍ය සංවිධානය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා පවසන්නේ සබරගමු පළාත් සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළද ඔවුන් මේ වනතෙක් ඊට කිසිදු ක්‍රියාමාර්ථයක් ගෙන නොමැති බවයි. මේක ඉතාමත් සුළු කාරණාවක් විදිහට තමයි සෞඛ්‍ය සේවා පැත්තෙන් බැලඳි කියලා වල්ලා. මේ දැඩි සත්කාරයක ඉතා ඉක්මනින් විවෘත කර දෙන්න කියලා අපි ඉතා බැගෑපත්ව කරුණාවෙන් ඉල්ලා සිටිනවා. විශාල මුදලක් වැය කර ඉදිකර ඇති මෙම දැඩි සත්කාර ඒකකය විනාශ වීමට ඉඩ නොහැර යළි රෝගීන් වෙනුවෙන් විවෘත කිරීම සබරගමු පළාත් සෞඛ්‍ය බලධාරීන් සතු වගකීමක්. අනුරාධපුර විලච්ඡේ ප්‍රදේශයේ වට්ටක්කා වගාවන්ට වැළඳුණු රෝගයක් හේතුවෙන් එම වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. කෘෂිකම නිලධාරීන් මේ වනතෙක් ඊට අවධානය යොමු නොකිරීම හේතුවෙන් තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි ගොවීන් පවසන්නේ.
අනුරාධපුර විලච්චිය යායහත ප්‍රදේශයේ අක්කර 1500ක් පමණ වූ වට්ටක්කා වගාවන්ට වැළඳුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙවන විට ගොවීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. වට්ටක්කා වැලෙහි පත්‍ර කහ පැහැ ගැන්වීම සහ කොළ කොඩවීම හේතුවෙන් වට්ටක්කා මල් හෝ පල හට ගැනීමක් සිදු නොවන බවයි ගොවීන් සඳහන් කරන්නේ. ඇට ටින් එකක් රුපියල් 3800ක් වෙනවා. පෝරවින් 9ක් විතර දැන්න දාලා තියෙනවා. කඩේ මුදලාලි කියන දේලත් තමයි ඉතින් අපි ගෙනල්ලා ගහන්න ලදී. අපිට කුසිකාරු උපදේශක කෙනෙක් ඇවිල්ලා මේකට උපදේශයක් දෙන්නෙත් නැහැ. අපිට මෙවට නිසි විසඳුමක් දෙන්න ඇට කම්පැනි වලින් ඇට ටිකක් හරිය ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියන ඉල්ලීම කරනවා අපි. මේ අතර පසුගියදා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ ගොවීන්ගෙන් මිලදීගත් ලක්ෂයකට අධික වට්ටක් ආස්වැන්න ශ්‍රාවස්තිපුර රජයේ ගබඩාවක මෙවන විට ගබඩා කර තිබෙනවා. ඒවායින් 50%කට අධික ප්‍රමාණයක් මෙවන විට පරිභෝජනයට නුසුදුසු තත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එම වට්ටක්කා තොග ඉවත් කිරීමට ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරියා විසින් අනුරාධපුර ශ්‍රාවස්තිපුර තමුත්තේගම සහ එප්පාවල යන කලාප හතරෙහි කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාරවරුන්ට ඊයේ කැඳවීමක් කර තිබුණා. කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාරවරුන් පිරිසක් නරක් වූ වට්ටක්කා තොග ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. විවිධ රෝග තියෙන අය ඉන්නද? මේ මන්දස්කාරයත් එක්කලා කොහොමද අපි ඒක වැඩි කරන්නේ? මේවා කම්කරුව දාලා කරන්න ඕන වෙන්නේ අපේ අයිට කරන්න අමාරු. ඇත්තටම අපි කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි කම්කරුපත් වීමක් නෙමෙයි නැරඹෙන්නේ. පසුව සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන්ගේ මැදිහත් වීමෙන් නරක් වූ වට්ටක්කා ඉවත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තවත් පුවත් කිහිපයක් දැන් අමරපුර පාර්ශ්වයේ අධිකරණ සංගණායක දුරෙන් පිදුම් ලද වරකාපොළ මෙත්මුනි විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නින්දානේ චන්දමිල නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්වුණා. අංකුර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මගින් සංවිධාන කළ නිදහස් දින සැමරුමක් විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණා. කැලණිගඟේ අවිස්සාවේල්ල කුඩගම අක්කර 20ක පමණ ප්‍රදේශයක අනවසරයෙන් මැණික් ජාවාරම්කේදී සිටි පුද්ගලයන් 16 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ පූගොඩ කඳුරේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මහකන්නේදී මහවැලි ව්‍යාපාරය මගින් වගා කළ වීගොවිතැන් පෙරවසරට සාපේක්ෂව සාර්ථක වී ඇති බවත් හෙක්ටයාර එකකින් වීබුසල් 400 ත් 454 ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිව ඇති බවත් මහවැලි ව්‍යාපාරය පවසනවා. ආපදා තත්ත්වයේ හේතුවෙන් ගාල්ල අක්මීමන ප්‍රදේශයේ දරුවන් 3 දෙනෙකුගෙන් යුත් පවුලක් පදිංචිව සිටි ලෑලි නිවස සම්පූර්ණයෙන් විනාශයට පත් වූ අතර ඒ වෙනුවට නව නිවසක් තොටගොඩ මිතුරෝ තරුණ කැල විසින් ඉදිකර පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරුණා. මන්නාරම් සමූහ මිනිවලින් සොයාගත් ළමා අස්ථි කොටස් සංඛ්‍යාව අද වන විට 26ක් දක්වා වැඩි වී ඇති බව එහි පරීක්ෂණ පවත්වන අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා පවසනවා. සොයාගෙන ඇති මිනිස් අස්ථි කොටස් ප්‍රමාණය 312ක් වන අතර ඉන් වැඩිහිටි අස්ථි කොටස් 267ක් මෙවන් විට සොයා ගැනීමට හැකිව ඇති බවද වාර්තා වනවා. ක්‍රීඩා පුවත් තුළින් අවධානය යොමු කරන්නේ පාසල් නිවාසාන්තර මලල ක්‍රීඩාවලල කිහිපයක තොරතුරු වෙතයි. කොළඹ සිරිමාවු බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය පසුගියදා නිමාවට පත් වුණේ විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී. මෙවර නිවාසාන්තර මල්ල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට හංස නිවාසයේ සමත් වූ අතර අනුශූරතාව පරවි නිවාසයේ දිනාගත්තා. කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය පසුගියදා සුගතදාස ක්‍රීඩා පිටියේදී නිමා වුණා. මෙහිදී රෝස් නිවාසයේ ශූරතාව දිනාගත් අතර අනුශූරතාව මාග්‍රට් නිවාසයේ දිනාගත්තා. මේ අතර කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය පසුගියදා හැව්ලොක් ක්‍රීඩා පිටියේදී නිමා වුණේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. තරගාවලියේදී ලකුණු 213ක් දිනාගත් ප්‍රගති නිවාසයේ ශූරතාව දිනාගත් අතර අනුශූරතාව දිනාගත්තේ කීර්ති නිවාසයයි. මේ අතර පූගොඩ ඕවිටිගම ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවලල පසුගියදා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වුණා. මෙවර ශූරතාව ඕලු නිවාසයේ දිනා ගැනීමට සමත් වූ අතර අනුශූරතාව දිනාගත්තේ නෙළුම් නිවාසයයි. එසබකින් දහවල් ප්‍රධාන ප්‍රකාශය නිවාවටපත් කරනවා. ඔබට සුවදායි දවසක්.